දසක් හැමෝටම සෙටලින්න් පෙර්ත් නැල්ල එකට ඔොගල්ඟ ආදරෙන් පිළිගන්නවා අත්ද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔස්්‍රේලියාවේ පදිංචියයට එන්න ආසාවෙන් ඉන්න අය ඒ සඳහා මාස දොළහකටවත් කලින් සූදානම් වෙන්න ඕන දේවල් තිකක් ගැන මේ වීඩියෝ සරිස් එකේ පලවෙනි වීඩියෝ එක මම ගිය සතිය කරා ඉතින් මම කතා කරේ ඔස්්‍රේලිය මයිග්‍රේෂන් කරන්න ඉන්න අය මස දහටකට වගේ කලින් කරන්න ඕන දේවල් ගැන ඉතින් ඒ වීඩියෝ එක බලපු නැතිය මුලින්ම මෙව් තියෙන ලික එකක ලික් කරලා ඒ විඩියෝ එක බලන්න එහෙම නම් දැන් අපි වීඩියෝ එකට ගිම් බලමු කලින් වීඩියෝ එකයේ දෙ අපි කතාර ඔස්්‍රේලයා අන්ඩ කලින් පි අන්ඩ කැමති නගර ස්ටේට් මොනාද කියලා මුලින්ම ලිස්ට එකක් හදාගණ්ඩ ඕනි කියලා. ඒ වගේම ඒ ස්ටේට් වල අපේ කොලිෆිකේන්ස්වල්ට ගැලපෙන රැකිය අවස්ථා සුලභව තියෙනවාද කියලා පලනිිකත් වැඩගත්තිෙනවා. ඒ වගේම අපිට ඇප්ලයි කරන්න පුළුවන් වීසාකාණ්ඩ මොනවාද සහ ඒ සඳහ මයිග්‍රේෂන් ඒචන් කෙනෙක් හොයා ගන්නන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මාස දොළහකට වගේ කලින් අපිළයුතුදේ මොනාද කියලා. මුලින්ම අපි ෆැමිලි එකක් විදිහට ඔස්ට්‍රේලියාවට යන වනම් හැමෝම පස්පෝට් හදාගණ්ඩ වෙනවා. ඒ සඳහා වශලිය කී විලි හදාගෙන මුලිමනිම පස්පෝර්ට් එකක් හදාගන්නක ගොඩක් වැදගත්. ඉතින් ඔස්ට්‍රේලයාන් කලින් ශ්‍රී ලංකාවේ ්‍රයිවන් ලයිසන් එකෙක් තිබීමත් වැදගත්. ක දෙතකොට ඔස්ටලියන් රයිවන් ලයින්ස් එකට ඇප්ලයි කරන්න පහසු වෙන රටක ලයිසන්ස් තියෙනවනම් ඩ්‍රයිවින්ස් ටෙස්ටකට සහභාගි වෙලා පෝගොල්ලන්ට ඔස්ට්‍රේලියන් ලයිසන්ස් ගන්න පුළුවන් එහෙම නැති වුණනොත් ඔස්්‍රලියයාාවේ ලයිසන් ගන්න පොසෙස්සක ටකක් දිග වැඩි ඔස්ට්‍රේලියයා යන කෙනෙක් අනිවාර්රයෙන්ම වාහනයක් ගන්න නිසා ඔස්ට්‍රේලියන් රයිවිල් ලයිස එක තිබීම ගොඩක් වැදගත් ඒවගේ මෝස්්‍රේලියාවේ IDයිඩ කාඩ එකක් විදිහට ගන්නේෙ දයිවින් රයිස එක තමයි. මීළඟට ඔගල්ලන්ගේ වීසා එකට අදාළ වෙන විදිහට අයිTS පස්ුවෙන්ඩ අවශ්‍යයි ඉතින් මේ සඳවශ්‍ය වැඩ සටහන් පන්ති වගේ දෙවල්බට සහභාගි වෙලා නියමිත ලකුණු ප්‍රමාණය ලබාගන්නක ගොඩක් වැදගත්. ඒ වගේ ඔබ ඔස්ට්‍රේලිය ස්ටේට් පොන් ිප් එකක් ඇප්ලයි කරන්න පහසුකම් සුදුසම් තියෙනවන මේ මයිග්‍රේෂන් නේචන්ගේ උපදෙස් සනුවඒ සඳහ සූදානම් වෙන්න පුළුවන් මේ කාලෙදි. මේ සමගම ඔයාලගේ ඉස්කිල්ල සෙස්මන්ට් එකක් කරගණ්ඩ වෙනවා ඉතින් ඔොබේ අවෘතියට අනුව මොනා අයත නෙන්ද මේ කරගත විත්ත කියලා හෝම්ම ෆෑයාස් වෙෙබ්සයිට් එකේ තියෙනවා. උදාහනයක් විදදිහට ඔබ ඉංජිනිය කෙනෙක් නම් ඉංජිනියස් ස ස්ට්‍රේලියයා තනය තමයි මේ දේ කරගන්න අශ්‍ය වෙන්නේ. ඊළඟට තියෙන්නේ වසායික ටැප්ලයි කන එක මේ වෙනකොට ඔබ අවශ්‍ය ඩොකුවන් සදාගෙන අල්ට පස් වෙලා ස්කිිල්සෙස්මටක හදාගෙන ස්ටේට් ස්පොන්ශිප් එහම අරගෙන තියෙන නිසා දැන් වසාහික ලොච කරන්න පුළුව ඔබ මයිග්‍රේෂන් ඒචන් කෙනෙක්ෙ හර්ගෙන් නැප්ලයි කර නො නම් ඔහු හෝ එහය ඒ වැඩේ කල්ලා දෙනවා එහෙම නැතම් ඔබට ගෙදරරි දන්න ඔන් Onlineයින් මාර්ගෙන් තමයි විසායික ලොච කරන්න ුවන්න්නේ සාමාන්‍ය වීසයක රිසාල්ට එකෙන්න්න මාස දෙකයි හය අතර වගේ කාලයක් ගත වෙන මේ කාලයේදී ඕකල්ලන්ට රී ලෝකේෂන් එකට අව්‍ය මුදල් හොයාගන්ඩ පුළුවන් ඉතින් මේ සඳහමුලින්ම ඔබට වැවේ කියලා හිතන දේවල් ලිස්ට එකක් හදාගන්නක ගොඩක් වැදගත්. උදදාහනයක් විදිහට ඔබට අවශ්‍ය ඇඳම් පැල්දුම් ෆලයිට්ටිකටම් ඔබට ෝස්ට්‍රේලයාගේ පස්සෙ රැකියාවක් ලැබෙනකම් ලිවින්ක් පෙන්න්සෙස්ගේ දේවල්ලට මුදල් අවශ්‍ය වෙනවා. ඒවාගේ ඔබ ටෙම්පරරි වසායිකින් ඔස්්‍රලියයා ආවත් මඩිකල් ලෙන්ශුවරන්ස එකක් ගන්න වෙන මොකද ඔස්ටේලියාව මඩිකල් එක්ස්පසස් ගොඩක් වැඩිපා රගෙනවත් මඩිකයා තියෙන නිසා කැටලුවක් වෙන්නහ. ඔබේ මුදල් බැංකු කීපය තියෙනව ඒවා එක බැංකුවකට ට්‍රාන්ස කරගෙන අනුත් අනි තකන්ස් කලෝස් කරනකින් සමහටට ප්‍රයෝජනවත් වේ. ඒවගේම ඔබ ෆික්ස්ටි පෝසිට්හෙමක් තියෙනවනම් ඒවා ඔබ ලංකාවෙෙන් යන්නකාලින් කලෝස් කරගන්නකත් පහසුවල්. ඊළඟට ඔබට දරුවන් නිින්වනම් මෙයායට ගැලපෙන පාසල් ගැන රිසර්ච්චක කරන එක ගොඩක් වැදගත් මොක දොස්්‍රේලියාවේ හම පාසකල්ම අවශ්‍ය පාසුකමෙක් වගේති බත් පෆෝමන්ස සතිං ඉහල සහ පාල මට්ටම්වල පාසල් තියනයිති ඔබේ දරවා හොඳ මට්ටමක පාසලකට ඇතුළත් කරගන්න පුළුවන් ඔබේ සඳහා රිසර්ච් කරල මෙහ අාවත්. ඒ වගේ ඔබටෙටකෙනක්කිින්න්නවඕනම් මේ ඔස්ට්‍රේලයා අරයි යන්නෙ කොහොමද කියලා ඔස්ට්‍රලියන් කොරන්ටයින් රෙගිලේෂන් වල චෙක්කරල ගන්නක වැදගත් ඉතින් ඔස්්‍රේලයා යන්න මාස දොහකට වගේ කලින් කරන්න ඕන දේවල් විදිහට තමයි මං මේ දේවල් ඉදිරිපත් කරේ මට මොන හරි මිස්වෙලා තියෙනව නම් මේ ගැන කියලා කමෙන්ට් එකක් දෙන්න. ඊළඟ වීඩියෝ එකදතා කරන්නේ මාස හයකට වගේ කාේෙකින්දන් ඔස්ට්‍රේලියයන ොහොත දක්වා ඔබ කළයුතුදේ නති ං ඩ ේද මු මු පට සුබ දවසක්.